කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අනිකුත් දිස්ත්‍රික්කයට සාපේක්ෂව ගත්තාම විවිධාකාර රටේ කෘෂිකාර්මික ව්‍යාප්තියක් තියෙන එකම දිස්ත්‍රික්කය කිව්වොත් ඒක නිවැරදි. මොකද ඒකට හේතුව තමයි තේ, රබර්, පොල්, අපනයන භෝග, ඊළඟට පළතුරු, මේ හැම දෙයක්ම හැම වගාවක්ම ශාස්ත්‍රීය දිස්ත්‍රික්කයක් තමයි කවුරුත් නොදන්නා වුණාට කොළඹ දිස්ත්‍රික්කය. ඉතින් මේක අඩු වැඩි වශයෙන් අස්වැන්නේ අඩු වැඩි වශයෙන් වුණත් යලට මහට කන්න රැස්වීම් තුනක් තියෙන දිස්ත්‍රික්කයක් තමයි වී වගාතනේ දීපමණ කොළඹ දිස්ත්‍රික්කය. අනිකුත් මේක රබර් විශාල රබර් වතු ව්‍යායවන්, ඒ වගේම තේ, පොල්, ඒ සියලු දෙයින්ම ශාස්ත්‍රීය දිස්ත්‍රික්කයක්. ඒතකොට විශේෂයෙන්ම කොළොන්තොට වගා සංග්‍රාමය අපි මෙවර මේ අපි මෙතෙක් කරගෙන ආපු පුරා වසර තුනකට අධික කාලයක් තිස්සේ අපි අර කොවිඩ් 19 එක්ක කරගෙන ආව දැවැන්ත වගා කටයුත්ත කොළොන්තොට වගා සංග්‍රහය නමින් මේ වෙනකොට අපි ප්‍රතිසංවිධානය කළා නැවත ක්‍රියාවට නංවලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි කවුරුත් දන්න විදිහට රටේ පවතින දැන්ට ආර්ථික අඩබුදයත් ඉදිරියේදී කියන ආහාර අහිමියත් තේමා කරගෙන තමයි අපි මේ කොළොන්තොට වගා සංග්‍රාමය ආරම්භ කළ තියෙන්නේ. එතකොට මේක නාගරික ප්‍රදේශයත් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙනවා ප්‍රාදේශීය ගම් කොට්ටාෂ 13ක්, ග්‍රාමීණ වාසම් තියෙනවා 557ක්. එතකොට මේ ප්‍රාදේශීය ගම් කොට්ටාෂ වලින් කොට්ටාෂ 4කට සහ 5ක් පමණ අදි නාගරික ප්‍රදේශ. දැන් කොළඹ ප්‍රාදේශීය ගම් කොට්ටාෂය ගත්තත් ඉමිලිගස්සෑය, ඒ වගේම කඩුවෙල, දෙහිවල, ඒ වගේම රත්මලාන, මොරටුව කියන ප්‍රාදේශීය ගම් කොට්ටාෂ ගත්තොත් කොළොන්නාව කියන අදි නාගරික ප්‍රදේශ. එතකොට මේ ප්‍රදේශවලට ගැලපෙන මේ ආහාර අර්බුදයත් නැත්නම් ආර්ථික අර්බුදයට එක්ක ජනතාවත් එක්ක එකතු වෙන්න පුළුවන්, ජනතාවට කරන්න පුළුවන් නාගරික කෘෂිකර්මය මොකක්ද කියන එක අපි මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ අනිකුත් ප්‍රදේශ, මොකද අපේ සීතාවක, හෝමාගම, කඩුවෙල, පාදුක කියන ප්‍රාදේශීය කොට්ටාෂ ඒ පැත්ත ගත්තොත් සාමාන්‍යයෙන් කිරත් කාලයක් තිස්සේ යම් යම් මට්ටමින් අඩු අඩු වශයෙන් ඉතාමත්ම හොඳින් කෘෂිකාර්මික කටයුතු නිරේ. එතකොට මේ වගා සංග්‍රාමයත් එක්ක අපි මේ සියලුම නාගරික කෘෂිකර්මයත් ග්‍රාමීය කෘෂිකර්මයත් කියන දෙකම තේමා කරගෙන දෙකම සැලකිල්ලට ගනිමින් පෞද්ගලිකාංශය, රාජ්‍යාංශය සියලුම නිලධාරීන්, ඊට අමතරව රාජ්‍යාංශයේ තියෙන දැනට උපයෝගී නොකරගත් කුමනෝ කටයුතු උපයෝගී නොකරගත් උදාහරණයක් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වෙන්න පුළුවන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව සතු වෙන ඉඩම් වෙන්න පුළුවන්. ඒව කොහොමද අපි මේ වගා සංග්‍රාමයට එකතු කරගන්නේ? ඊට පස්සේ විහාරස්ථාන, ඒ වගේම වැඩිහිටි නිවාස, ආබාධිත නිවාස, මේ සියල්ල කොහොමද අපි මේ එපමණක් නොවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන, ඒ කියන්නේ අපි කියනවනම් ලදරු පාසල් වල තියෙන ඉඩ ප්‍රමාණය, මේ හැම දෙයක්ම අපි මේ වෙනකොට සැලසුම් කළා, ක්‍රියාවටත් නංවලා ඉවරයි.